සියට ආදර අයිබෝවන් කිරිසිහිනේ ආදරේ YouTubeුබ් ෂනැල් එකට ඔයාලාවා දත් ආදරෙන් පිළිගන්නවා. අදම මේ විඩියකෙන් උගලන්ට කතා කරන්නේ පවුල් සැලසුම් ක්‍රම ගැනම දෙවැනි කොටස මං කලින් කතා කලා මොනාද තියෙන පවුල් සැලසුම් ක්‍රමවර්ග කියලා එයිදික ඉපදිනෙක් මට ඉල්ලලා තිබුණ ස්වභාවික ක්‍රමයන් ගැන තවපොඩ්ඩක් විස්තර කියන්න කියලා. ඉතින් මේ ව ීඩියෝ එක එවිදිහට ස්භාවික ක්‍රම පිළිබඳව. ඔභාවික පවුල් සැලසම් ක්‍රමයක් කියල කියන්නේවා විධමත් ක්‍රමයක් මොකද ඒක වෛද්‍ය විද්‍යාත්මකෝ පිළිගන්න හරි විදිහෙ ට්‍රැක් කරන්න පුලුවන් ක්‍රමයක් නෙමේ. එක එක් එෙනගේ පුද්ගලික අත්දැකීම එක එක් කෙනගේ පුද්ගලික ඔ සප්චක්‍රයන් නේ වගේම ශුක්‍රාණු පිට කරන ආකාරය එහම නැත්ත ඔගොල් එකත් වෙන දිනගෙන වාරගරණ අනුව මේක පුද්ගලයාගෙන් පද්ගලයාට යවලකගෙන් ඉවලකට වෙනස්වෙන්න පුළුව. ති මේ විදිහටු ඔගොලන්ට ස්භාවික ක්‍රමයන් ගෙනා දනිය කිරීමේදී පළමුුව මූලික කාරනා දෙක් ගැන සැලකිලිමත් න්න ඕන. එකක් තමයි කාන්තාවගේ ඔ ස්චක්‍රේ පිළිබඳ හොඳ ඔබෝධයක් පැවතිීම. සයක් තුලදී ගොල එකතු වෙන දින ගණන හා වාරගණන පිළිබඳව අවබෝධයක් පැවතීම. ඒය අනුව පළමු ක්‍රමය තමයි ඔප්චක්්‍රේ හා ඩිම්බ මෝ්ණය පිළිබඳ ඇත් මගින් ඔගොලන්ගේ සරු දින පිළිබඳවද්‍යයනය කරලා ඒ සරු දින මගෑරල අනෙකොත් නිසරු දිනයන් හිදී ඔගොල ලිංගික්කව එකතුවීම. ඒේද ඔගොලග ඔප්චක්්‍රේ පලමු දිනෙන්දලා ඊළංඟ උසප්චක්‍රේ කලින් දිනේ දක්වාකාල පරිච්චේද තමයි ඔගලන්ගේ ඔසප් චක්‍රය කියලා හඳුුවන. ඒ අපි හඳුනො මෙන්සස් සයිල්ල එක කියලා. මොකද ගොඩක් දෙනෙක්ඒකත් පටලවගන්නවා මෙන්සස් සයිකල් එක දිනකී අයිද කියලා හෝහම සමහරයි දිනහත්තරයි දින පහයි කියනවා. නමුත් ඒ මෙන්ස සයිකල් එකනිෙවෙේ ඒ මෙන්සස් වෙන ඩේට්ස් ගාන විතරයි. ව ේටස් ගානයි මෙන්සස් වෙන සයිකල් එකයි වෙනස්. සයිකල් එක කියන්න දින කීයකට වරක්්දෝ ගොල්ලන්ට මෙන්සස් වෙන්න කියලා. එක්ක ෝසප්වීමකින් අනුතුරුව ඊලාළංග සප්වීම දක්වා මේ කාලය තුළදේ ඊළංග සප්වීමට සති දෙහෙකට කලින් තමයි අලුත් ධිම්බයක් සරුභවට පත් වෙලා ඩිම්භ කෝෂයෙන් නිකුත් වෙලා ඒ පැලෝපියනනාලදිගේ ගරභාෂය දක්වා ගමන් කරන්නේ. ඒකයි මාසය මැද දිනවල ගොඩක් අයට සරුකාලය කියලා පෙන්න්නන්නම්. ඊඟග සප්ීම සති දෙහෙකට කලින් හගොල අනිවාර්ය මේ නිසා පරිස්සම්ිය යුතු වෙනවා. මොකද ඒකාලේ ඔගොලන්ගේ සරුකාලය නිසා. ඔගලන්ට ොළුවන් මයික කලන්ඩ ඇප් එක ෆ්ලෝ ඇප් එක වගේ ඇප්ප එකක්දාගෙන ඔගොලන්ගේ දත්තයක රැතුලත් කරලා ඒ අනු ඔගොලන්ගේ සරුදීන ඔගොලට නිල් පාටීම් පෙන්ඩම් කනවා. මේේ නිල් පාටීන් පෙන්නුම් කරන සරදීන. ිත්‍රයක් වගේ සලකුණු කල්ලා තියෙන සරෝ දින මගේෑරල අනිකුත් දවස්සලු ඔගොලන්ට එකතු වෙන්න පුළුවන් හැබැයි ඔගලඟමින්ස සයිකල්ලෙක හරියට දින ගානකට සිද්ධ වෙනවානම් පමයි. අවදාානම අවස්ථා දෙකක්තේනවා එකක් තමයි පපුරුෂයාගේ ශුක්‍රණවල සරු බවමත්ත ශුක්‍රාණු දින පහ හත දක්වා වගේ කාලයක් අපේ ගර්භාෂය තුළ සජීවීෝ පතින්න පුළවා. ඉතින් එකො ඔගොල්ලෝ සරු දස කියල උදහරණයක් විදිට දාසේවැනි දවස හිතුවොත් දාසයෙන් හතන්ගයාාම මුගොල්ලො නමවැනි දින එකතු වනත්. ඒක සරු ශුක්‍රාණුවක් විදිහට දාසේවැනි දින දක්වා ඇතැම අවස්ථාවන් වලදී ගර්භාෂතුල රැඳී තියෙන්න්න පුළුව. ඉතින් ඒනි සෞගල උපත්පානය කිරීම සඳහමක්‍රමයේ භාවිතා කරනවනම් සරුදින ගැන හොඳ අවබෝධයකින් යුක්තව තමයි කටයුතු කරන්න ඕේ. ගොඩක් හොඳයි මේ සරු දිනවලට ආසන්න දිනවලදී ඔගොල්ලු විද්‍රෝවලල් මෙතෙදෙ. යන ලි එකකවීමක්දී ශුක්්‍රණු පිටවීමට පෙර පුරෂයා විසින්, ශිෂ්ණය ඒවතට ගැනීම කරමය පාවිචි කරණවනන් සරෝධදිනවලට හසන්න දිනවලදදි. එතකොට යෝනි මාර්ග තුට ුක්ක්‍රණු බැහරවීම සිද්ධවෙෙන නැති නිසා ගැබ්ගීම අආකාශය ඉතාමත් අඩුවෙනවා. දෙවනි ක්‍රමේ තමයි ඔෂ්නත්ව ක්‍රමය. B මෙතඩ කියක හඳුන්වෙනම මේකද උගලංකර ගලන්ගේ ශීර ෂණත්වය පිළිබඳව හොඳ අවබෝධික යුත්තුව කටයුතු කිරීම. මේ කෝගලන්ට ගැබ්ගනීම සඳහා යොදාගාන්න පුළුවන් වගේම අනිත් පැත්තට උපත්පාලන ක්‍රමේ සඳහා යොදාගාන්නත් පුළුවන් ඒක ශේෂම සභාවික පවුල් සැලසුම් ක්‍රමය සඳහම විශේෂය නිර්මාණි කරල තියන දිජිටල උෂ්ණත්තුමානයක් තමයි මේ සඳහා උගලම් භාවිතා කරන්නඕනි. ඒ මගින් දිනපත එක්කම වේලාවක්කදී ඔගොලන්ගේ ශයිරූෂ්ණත්වය මැනලා ඒක ගුර සතහන් කරගන්නඕනේ. හිද ඕගොලගේ ෂ්නත්වය සාමා්‍යය මට්ටමින් තිබිලා එක්වරම දර්ශම ගණකින් වෙනස්ව අවස්ථාවක් වෙනවා මාසේ ඇදකාලේ තුළද. ඒ තමයි ඔගලන්ගේ ඩිම්බයක් පිට වූ කාලේ මේ විදී රෝෂණත්වය එකවරමමාඩුවෙලා නැවත වැඩි වෙන කාලය තමයි ඔගලන්ගේ සරුකාලේ ඩිම්බේ සජවී බව වැඩිකාලය මෙන්න මේ දවස් කීපය ඇතැම් කෙනෙක්ට මේ පැෑ තිස්හ ඉඳල පෑ හැත්ත දෙක ඒ වගේම ඊටඩා දවස්තුන හතරක් වගේ කාලයක් තුළට මේ කාල පරාසය විහිෙන්න පුළුවන් ඒ ඕගලන්ගේ ඩිම්බේ සරු භවනුව එතකට ම . ස් තුන හතර මගෑරල අනිකුත් දවස්සලත් ඔගලන්ට සාමාන්‍ය විදිහයට සැමියත් එක්ක එකට එකතු වෙන්න පුළුවන්. එතකොට මේ ක්‍රමේී ඔගොලන්ගේ සරු බව හරියටම බලාගන්න පුළුවන් වෙන්නේ උෂ්නත්ව මානයකින් උෂ්ණත්වය මනැගැනීම සඳහා. මේ සඳහත් ඇ්පර්ග තියනවා එතකොට ඇප් එකේ මේක දැම්මට පස්සේ ඔගලන්ට දර්ශම ගණන්හොලින් වෙන වෙනස පවා. හොඳින් අවබෝධ කර ගැනීමට හැකියාව තියෙනවා. ගේ මේ ි කරේ වැදගත්ම දෙයක් තමයි ගල උද්‍යසන හත්තරට වගේ තමයි මේක බදන්නඕේ මනැත උදැසන පහට වගේ ඔගොල්ල අදිවෙන අවස්ථාවේදී ඔගල හොඳනින්දකින් අනතුරුව ඔගොලු සිම කෑමක් බීමක් වතුරු ගුරක්වත් බීමට පේර මේ දේකරන්න ඕනේ එක ගලන්ගේ ශරිහිරයේ නියමිත ෂණත්වේ මැගැනීමට ඔගලන්ට ලොකුරුකුලක් වෙනවා. මගේ චැනල්ලෙ ගොඩක් දෙනා දැන පවිචි කරන්න ්ලෝ. හැමදම අන්තරගත ඇප් එකක් ඉති ඒ අප් එක කොහම භවිතා කරන්න කියලා ම මෙම විඩිය එක කුත් කරලලා තියෙනවා. ඒ අනු ඕගලන්ට පුලුවන් එක පවා ඒේ ඇතුළත් කරන්න ගලන්ට ලෝ් එක තමත් හොඳයි විදියට ඔගලන්ගේ ඔවලේශෂන් ඔගලන්ගේ සරදින ්‍රක් කරන්න මං ඒ ගෙනත් අ වශන මෙම ීඩිය එකක් කරන්න ඒ ගන විඩියක ඕගලන්ට අවශ්‍යන පල්ලහැන් කමෙන්ට් එකක් දාන්න එතකො ම හරියට මෝගලන් කියර දෙන්න. කොහොමද බිට එක අපි. ෝ් එක මාක්කරන්න කිය. ඉති මේ විට ෆලෝ් එක මාක්කල හම ඕගලන්ට මේක චර්් එකක් විදිහටම ටක්ගාල හොයාගන්න පුළුවන් ඔගලගේ කොයි දවසද ෂණත්වය අඩුුණේ කොයි දවසද උෂ්ණත්වය වැඩි වුණේ කියලා. ඒ ්‍ර මයි ගලන්ගේ යෝනි ්‍යාවය පිබඳව ගොල අවාධනය ඉන්න ක්‍රමය ම මේ ගැනත් මෙම වඩිය එකක් කරලාතින්ව සැවිකල් මියකස් කියලා එකක චුට්ක් සර්ච කර ලන්නේ එක ඔගලන්ට පහැදිලිය අවබෝධයක්ගන්න පුළන් ඕගොලන්ගේ යෝනි මාර්ගගේෙන් පිටව ඔගලන් ගැබ්ගල ශේෂ මලකි ල අපි හඳුනුවක මේ අු ඕගොලන්ගේ සරභාව කොහමද ඔගොල්ල නිගමනය කරන්න කියලා. නමුත් කෙනෙක්ට එක්වරව මේක නිගමනය කිරීමට පහසේ මොකද ගලන්ට හරි අබෝධයක් නැ ගොඩක් දෙනෙ තන ුදයන . <was>, මේ වගේ විවිධාකාර යෝනි මාර්ගය ආශිත ගැටලු සහරෝග තත්ත්වන් තියෙන නිසා එගොලන්ට මේ ගැබ්ගිල ශේෂ් මල පිළිබඳව හරි අවබෝධයක් ලබා ගැනීමමිතාමත පහසු. ඔ ගලට ො ෝදයක් බාගන්න පුලුවන්න්න ගලන් ටිකදවසක් මේ ගැන අත්්‍යනය කරලා ඕගලන්ට තමන්ගේ අත්දැකීමේම මේක වෙනක් තියන නේද කියලා ඔවබෝධයක් ලබාගන්න පුළුවන්න්න ඕගලන්ට හොඳටම හොයාගන්න පුළුව ගොලන්ගේ සප්චක්‍රී විධ කාලවදී ඔගලන්ගේ මේ ස්්‍රාාවයන්ගල ප්‍රමාණය ඒවගේ මේක තික්නස් එකක වෙනස් වෙන අස්ථාගන. කට ගලන් මේකත් උදෑ සැනතමයි පරිීක්ෂා කරන්න ඕනේ ඔගලන්ට එතකොට ඔගලන් ඔසබක් කාලෙෙන් පස්සේ න සබ් හොඳටම හොඳ උනාට පස්සේ පළමු දිනකිීපේ තුළ. ඔබේ ඕනි මාර්ගය වියලිය ඇති ස්වභාවයක් කිසිදු තෙත්බවකි නොමැති ස්වභාවයක් ඔගලන්ට අධ්‍යේනය කරන්න පුළවාන්. ඒගේ උගලන්ගේ ශරයේ ඩිම්බ සහහා සූදාානම් කරනකට එක ඔගලන් ෝවලේෂන් පරරිියඩ්ඩග එනකොට ගලන්ගේ හෝමූනමට මිහල යන නිසා ඔගලන්ගේ ගර්භාෂ්‍යාශ්‍රිතව යෝනි මාර්්‍යයාශිතව මේ ශේෂමල නිපදවීම සිදුවෙනවා. එතකොට ඔගලන්ට තිෙත්තමනයක් තියෙන යම්කිසි ඇලන සුභාවයක් තියනෙන. අවරන ේෂම නිපදිවීමම් පටන් අරන් කියලා ඔගලන්ට අධදේනය කරන්න පුළවාන්. මේ විදියට අවරණයි කියලා කියන්නේ අපි අමු බිත්තරයක් ඇැඩුවට පස්සේ එක සුදුමදගේ පාටේකැනයක් ිනිවිධ පේනවා එක අවරණයි නිකං පාටක් නැති ජෙලියකක් වගේ. ඒතරම තික්නැස් එකක් නෑදත් ඔගලන්ට රෆ්ලි සුදුමදයක් වගේ කිය හිතෙන විදිහට ඔගලන්ගේ යෝනිශ්‍රාාවය පිටවෙනවනම් ඒ කියනේ ඔගලන්ගේ තමයි සරුකාලය කියලා. මොකද ඉතාමත් සරුකාන්තාවකගේ ඉතාමත් නිරෝගී කාන්තාවකගේ අනිවාරෙන්ම? සබ්චක්‍රය අවසාන වීමෙන් අන්නතුරුවෙන සරුකාලය තුළ මේ වගේ ශේෂ්මල පිටවීම ඉතාමත් නිරෝගී ක්ෂයක් ඒනිසා උගොල්ලම මේ විදිර සුදු පාට ජෙල්ලක්ගේ අනවා කියල සහරය කියනවා අවරණ දෙෙල් එකක් වගේ අනුව කියල සමහරය කියනවා. එතකොට බියවියුතුන් හැ එකෝගොලන්ගේ සරුභාවේ නිරෝගී භව ලක්ෂණයක් ඒ නිසායි එතකොට මේ විදිහට ශේෂ්මල පිටවෙන කාලය තුළත් එක නොවීන්ද ඔගලලාන්ට උත්පාරයක් සිදු කරන්න පුළුවන් මුකද ශේෂ්මල පිටවෙන්නේ ඕගලගේ ර්භාශය දර්ුවෙක් ලබාගනීම සඳහා සූදානම් කරන කාලේ. ඩිම්බයක් පිට වෙන කාලය කියන්නේ ඕගලන්ගේ සරුකාලය නිසා එතට සරුකාලය මග හැරීමට, ඕගලට මේ ශේෂ් බල අධ්‍යනයත් යොදා ගැනීමට හැකියාව තියෙනවා. දරු පසතතිය අනන්තුර උපත්පාලනය පිළිබඳ සැලකිලි මත් වෙනයට පුංචි පණිවිඩයක් තියෙනවා? තැම්ක අන්තාවකට දරු පසූතියෙන් අනතරවා අුරුද්දක් වගේ අනකං මෙන්සස්වීමක් සිද්ධ වෙන නැහැ නමුත්ඒකෙන් කිය ැහැ උගලන්ට ගැබ්ගැනීම හැකියාව අඩුවයි කියලා මේ කාලය තුළමන්සස් නොවද නිසා කිසිම ආරක්ෂිත ක්‍රමයක් අනුගැමන නොකර උපත්පාලනයක් සිදු නොකර සමිය සම්ග එකතුීම. මු දරවාට වරුදක් පිීමටත් පෙර නවත ගැබ ගත්ත කාන්තාව න ර න්න ඉ වීම ද ොනත් ොගලන් ්චක්‍ර සිද හැක අවස්ථා පළිබඳව බෝධ මයි ොල්ලු කිරිදෙන සමයතුළ උපත් පාලනය සිදුකළ යුත්තේ. මේගේ අවදාානම් පවතින නිසා මේ ස්වභාවික උපත්පාලන ක්‍රමිය කොයිතරම්දුලට සාර්ථකද කියලා ගැටලුව ගොඩක් දෙෙනෙක්ට ඇති වෙනවා නමත් ඔගුලම මේ ස්වභාවිකඋපත්පාලන ක්‍රමිය හරිවිදදිහයට කක් කරමින් ඒ අනුව කටයුතු කරනවාන ඒ සයට අනු නමයක්ම සාර්ථකයි ඇතම අස්ථාවන්ල දෝගලන්ට අමතක වීමගේ එහමනත් හගලන්ගේ සරඩීීම භහ ෂක්ක්‍රනයක වීමින් ඔගලන්ට දරයෙක් පිසිඳ ගැනීම හැකියාව තියෙනවා නමුත් ඔගුලු කෙන්ට්‍රල් කරනෙ හරියට කරනවන හොගුලන්ට මේකින් කිසි මතුරවා අාධයක් නැතුව අනවශ්‍යයෝ. හෝ පෙති හෝමෝන මේ එන්නත් කරල් වගේ ඔගලන්ගේ සිරුලට යම්කිසි බලපෑමක් විය හැකි හෝමෝන මේ අතිරියක දේවල් ලබාගැනීමකින් තොරවම ස්භාවිකෝම ෝගොලන්ට ඔගලන්ගේ උපත් පාලනය කරගැනීමට හැකියාව තියෙනවා නමුත් ඔගොල්න තමයි ඒ හරිට ට්‍රැක් කරන්නඕනි ඔගලන් අවබෝධයෙන් ඉන්නනි මොකද උපත්ාලන පෙතිගන්න කෙනෙක්ට පෙතිගැනීම පවාමතක වවෙන්න පුළවාන් නමුත් මේ විේ ට්‍රැක් කරන්නොට ඔගල ටි වසක් කරදි මේ විදිට ඕගොලන්ට ඒ පුරද්දක් බවට පත්වවා. එකොට ඔගොල්න්ගේ ශීරය ගැන ඔගොල හොඳට අධ්‍යනය කරන්න පටන්ගන්න නිසා ඔගුල නොදැනුවත්තම ඔගොල ශීරය ගැත් හොඳ අබෝධයක් ලබා ගන්නවා ඒවාගේම ස්වභාවිකූ පත්පාලනයකු සිද්ධ වෙන. ඒගේ මේ ස්භාවික පත්පාලන ක්‍රමය මම නිර්දේශ කරන්න විවාහක යලකට පමණයි මොකද හදි ැ්ගැනිීමක් සිදුවනත් සිදු ගැලු කාරිතත්ව ඇති නොවනනිසා. ඇතම අස්ථාවකදේ ලින්ංාශිත්ව සම්ප්‍රශෂණව රෝගතයනය එහමනත්තා විවාහ යවල මේ වගේ දේවල් යොමු කිරීම තුළේ ගොලන්ට අනවශ්‍ය කරදරයක් අනාගතයට සිද්වවෙන්න පුළුවන් ඉතින් ඒ නිසා අවිවාහකාය මේක මනු ගමනය නොකර ඉන්නවනන් තමයි ගොඩක් හොඳ විවාහක ඔබත් අනිවායම ඔබේ සිරුට පිළිබඳා ඔබෝධය යුතුව තමයි මේක පාවිච්චි කරන්න ඕේ. ක්‍රමා ගමින් කිරීමේදී ඔබේ කැපවීමමා නිවාර්ේම අවශ්‍ය නිසා ඔබටත් ඒ සඳහා කාලවෙලාක් නැත්තතා විශ්වාසයක් නැත්තං කිසිම වෙලාක ෝගලන්ඩුඋ පත්ාලනයක් අවශ්‍යවෙලාවකදි. ස්භාවික ක්‍රමවලට ඔොමුව එන්න එපා හොඳවෛද්‍යවරයෙකු හේලා ඕගලන්ගේ අවශ්‍යතාවේ කියලා උගලන්ට සුදුසු වඩාත් ගැලපෙනූ පත්පාලන ක්‍රමයක් තෝරගන්නක තමයි. ඔබ විසිංක යුත්ත ග මග ම යා ග න වදයක් මයි මේ වන විට ඔගොල හොමෝනමේ හෝ වෙනැත්තාකාරයක උපත්පාලන ක්‍රමයක් අනුගමනයකමින් ඉදලා. ස්භාවික ක්‍රමයට මාරුවෙන් හිතනවන ොගොල හනිවාර්රීමම පරිසම් වන්නුවනි මොකද ඇත්තැම්මගේසාරවත් බව අඩු වැඩි වෙනෝ උපත්පාලන පෙති හෝමෝන වගේ දේවල් මත එකොට ඇතැම් කෙනෙක්ට උපත්පාලන පෙති නවත්තපු ගම නැවතත් ගැ් ගැනීම හැකිියාව තමත් වැඩිවෙන්න පුළවා. ඉතින් එහෙම කෙනෙක් එක්වරම මේ විදිහෙට ස්භාවික්‍රමයකට යොමුවන කොට එගොල නොදැනුවත්වමේ ගොලන්ට ගැබ් ගැනීමක් සිද්වෙන්න පුලන් ඉන් නිසා එක්්‍රමයක් නවත්තල තව ක්‍රමයකට යොම වීමේදී ඕගොල්ලො සැලකිල ිමත්වීම වයිද පදෙ ලා ගැන. ඒ ඉතාමත් වැදගත ඉ හි දඩියක ගලන්ට සභාික ක්‍රම පිබඳ යම බෝධයක් ලැබෙන් නැති කියල නමු හැමතිස්සේ මෝගොලන්ගේ අවශ්‍යතාවේ මත ඕෝගොලන්ගේ ආර්ථික හැකයාාව ෝගලන්ගේ වයසනුව ඔගලන්ට සුදුස පත්පාන ක්‍රම ෝගලන්ගේ ගම න් මිස්. නැත දගලික යිදවරයකු සමග සාකච්චා කර ලෝගලන්ට තීරණය කරන්න පුුවන් ඒ ෝගොලාන්ට හොඳ පවල් ජීවිතයක් ගත කිරීමටත් උපත් පාලනයක් සිදු කිරීමටත් අවශ්‍යකාලයේදී නැවත ගැබ් ගැනීමටත් හොඳ අවස්ථාවක් ලබා දෙනවා. ඉතින් මේ විඩිය කෝගලන්ට වැදගත් කිය හිතෙනවන් ලයි කරන්න ෂයා කරන්න ඒගේ මගේ චැල්ලක සබස්ක්‍රයිබ් කල දිගට මත්්‍යෙක රැඳදඉන්න. වාල සරු දෙනාටම තෙරුවන් සරණයි.